වගාවේ මේ ප්‍රධානම සාධක දෙකක් තමයි පිරිමි ගසු ගැහණු ගසු තියෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ ඒ වැල් වර්ග දෙකම තියෙන්න ඕනේ. මොකද මෙතන මේ මෙහෙමයි සාමාන්‍යයෙන් අපි කරවිල තුඹ කරවිල වල ගැහණු මල් සහ පිරිමි මල් වර්ග දෙකක් තියෙනවා. එතකොට ගැහණු මල් වල හැදින්නේ ගැහණු මල් සහ පිරිමි මල් වල හැදින්නේ පිරිමි මල්. එතකොට මේක අපි අතින් කෘතිමව පරාගණයක් සිද්ධ කරන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ උදේ 6:00 විතර පටන් ගන්නවා. පටන් අරගෙන පිරිමි මල් ටික නෙලා ගන්නවා. නෙලාගෙන ඊට පස්සේ මේකෙන් ගැහණු මල් වලට ඔලෙර පරාගණය කරනවා. සාමාන්‍යයෙන් පිරිමි මල් එකකින් ගැහණු මල් 4-5ක් විතර ප්‍රමාණයක් අපි පරාගණය කිරීමක් සිද්ධ කරනවා. අනුපාතය ගත්තොත් කොහොමද සාමාන්‍ය මේ වගාවක පවත්වන්නේ? සාමාන්‍යයෙන් අපේ කුසල දෙපාර්තමේන්තුවේ නිර්දේශය තමයි 10:1 වගේ අනුපාතයකට තමයි. ඒ කියන්නේ පිරිමි මල් එකක් තියෙන්නේ ගැහණු මල් 10කට. ඔව්. අපි පොඩ්ඩක් ගිහින් බලමු අපේ මෙතන මේ අපි ගොවි මහත්තයාගේ කණ්ඩායම හොඳට ලස්සනට මේ පරාගණය කරන කාර්යය කරන. ඔව්. අපි ගිහින් පොඩ්ඩක් බලමු කොහොමද ඒක කරන්නේ කියන්නේ. මෙතන මේ දැන් මේ පරාගණ තමයි වෙන්නේ. ඔව් මෙතන පරාගණ කිරීමක් තමයි සිද්ධ කරන්නේ. මෙතනදී සාමාන්‍යයෙන් අපි උදේ අර මං කිව්වා වගේ උදේම නෙලාගත්තු පිරිමි මල් මේ විදිහට ගැහැණු මල් වල තැවරීමක් සිද්ධ කරනවා. තැවරීමක් කරන. ඒ කියන්නේ මේ පළංකේ තමයි ගන්න. මෙතන ගන්නනේ. ඔව් පළංකේ තමයි ගන්න. මේ පාට වෙලා පේනවා. මේ පාට තියෙන්නේ මේ පරාගණ වුණාට පස්සේ අපිට හිය හැකි මේ වගේ පරාගණ වෙලා තියෙනවා. පරාගණ වුණාට පස්සේ සාමාන්‍යයෙන් දවස් 14-12ක් විතර ගියාට පස්සේ අපි අස්වැන්න ගන්න පුළුවන්. එතන මේ තුඹකරවිල වගාව කරනකොට මේ පරතර ගැනත් පොඩි වෙනසක් කරලා තියෙනවා මේ ඇවිල්ලා තෙත් කලාපීය පළාතක. මෙහෙමයි. ඇත්තටම මේක ගොඩක් කලාවට වීලි කලාපීය භෝගයක් විදිහට තමයි ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ. එතකොට මේක අපි ඉන්නේ දැන් තෙත් කලාපීය පරිසරයක. එතකොට අපිට ලැබෙන හිරු එළිය ටිකක් ප්‍රමාණවත් නැති නිසා අපි මේකේ පරතර ටිකක් වැඩි කරලා තියෙනවා දෙපාර්තමේන්තු නිර්දේශයට වඩා. මෙතන අපි පළ අතර පරතරය මීටර 3ක් විතර පරතරයක් තියලා තියෙනවා. පේලි දෙකක් අතර මීටර 1.5ක් විතර පරතරයක් තමයි තියලා තියෙන්නේ. මේ ඇයි මේ බෑග් දාලා තියෙන්නේ මේ මේවට දැන් මොකක්ද මේ කරලා තියෙන්නේ මේක මෙහෙමයි ඇත්තටම මෙතනදී අපි කරලා තියෙන්නේ මේ ඉල්මැස්ස පාලනයට තමයි මේ බෑග් එක දාලා තියෙන්නේ මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ දැන් අපි මේ ඉන්න වගාවට ගැප් කියන සහතිකය අපිට ලැබිලා තියෙනවා ඉතින් යහපත් කුසිකාර්මික වගාව පිළිපෙත් අනුගමනය කරගෙන කරන වගාවක් විදිහට තමයි මේක අපි සහතික ලත් වගාවක් තමයි මෙතන තියෙන්නේ එතකොට අපිට ගැටලුවක් ආවා අපි මේ වෙද්දි කරවිල පතෝල බණ්ඩක්කා සහ මේ යුරෝපී රටවල් වලට අපි අපනයනය කරනවා අපි කල්පනා කරා මේකත් අපනයනය කරන්න බැයිද කියන එක ඊට පස්සේ අපි කතා කරලා ශාක නිරෝධායන ආයතනය ඊට පස්සේ කෘෂි ව්‍යාපාර අංශය අපනයන කරුවන් එක කතා කරලා අපි බැලුවා මේ තුඹ කරවිලත් යුරෝපීය වෙළඳ පොළට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මෙන්න මේ වගේ වැඩසටහන ක්‍රියාත්මක කරේ මොකද මේකත් අර කරවිල කුලියටම ආйти භෝගයක් ඒකින්ද මේකේ ඉල්මැස්සගේ හානිය ගොඩක් වදින හින්දා අපි ඒක මර්ධනය කරගන්න තමයි මේ විදිහට මේ උර කරේ අපි කරන්නේ මේක පරාගණය කරන ගමන්ම තමයි මේකට බෑග් එක දාන්නේ එතකොට ගොඩක් වෙලාවට මේ ඉල්මැස්සගේ හානිය මේක පාලනය කරගන්න පුළුවන් ඊට අමතරව අපි වලට පෙහෙන්න ඇති මෙතන මේ ප්‍රෝටීන් නැමක් ඔව් ඒක තමයි අපි එනකොට දැක්කව තැන් දෙක තුනක එල්ලලා තිනවා ඔව් ඒ ප්‍රෝටීන් නැමක් දාලා තිනේ එතකොට මේකට වෙන්නේ මේ ප්‍රෝටීන් එකට ඉල්මැස්සාගේ ගැහණු සත්තු ආකර්ෂණය වෙලා ඊට පස්සේ ඒකේ එයා ආහාරයට ගත්තට පස්සේ එයා විනාශ වෙලා යamak තමයි සිද්ධ වෙන්නේ ඔව් දැන් මේකේ මේ දින දාලා තිනව නේද මොකක්ද ඒ කරලා තියෙන්නේ මේක ඇත්තරම අපි මේ දින දාලා තින්නේ මේක අපි සාමාන්‍ය විදිහට කරනවා නම් දවස් මං කිව්ව අර දවස් 12න් විතර අස්සන නෙලන්න ඕන කියලා නමුත් අපි මේ හරියටම දවස් 12 ගියාද කියලා හොයාගන්න තමයි මේ අංක කිරීමක් කරන්නේ මේකදී අපි මේ අංකය ලියා ගන්නවා අපි අද දිනේ දැන් මොකද පරාගණය කරන්නේ පරාගණය කරපු දිනේ දා ගන්නවා දාගෙන එදාට අපි මේ දාන සලකුණත් ඒකෙම ලියා ගන්නවා ලියාගෙන මේක දවස් 12ක් ගියාට පස්සේ අපි බලනවා මේ ලියාගත්තු දිනේ ඉඳලා මොන අංකයද නෙලන්න ඕනේ කියලා එතකොට එහෙම විදිහට අපිට හරියටම දවස් 12ක් ඇතුළතදී අපි අස්සන්න නෙලනවා එහෙම නැතුව ගියොත් එහෙම සමහර වෙලාවට දවස් 14 පැනපු ගෙඩිත් අපිට නෙලන්න සිද්ධ වෙනවා එහෙම වුණොත් එහෙම මේක ඉක්මනට ඉදෙනවා එතකොට අර පාරිභෝගිකයාගේ ෘචිකත්වයේ අඩු වෙනවා මේක ඉදුණාට පස්සේ ඒකින් ඉඳලා තමයි අපි මේ විදිහට ආවරණය කරද්දි මේ වගේ පොඩි මාක් එකක් දානවා